අපි කතා බහ කරමින් සිටින්නේ නව මැතිවරණ ක්‍රමය සහ දේශපාලන සංස්කෘතිය පිළිබඳවයි. අපි විරාමයට මත්තෙන් ඔබට මතක් කළා ඔබ වෙනුවෙන් මේ කතිකාව විවෘත කරනවා 0115299299 දුරකථන අංකය ඔස්සේ අපිත් එක්ක ඉන්නවා. මේ වෙන විට හොරණින් නාලනී ජයකොඩි මහත්මිය ආයුබෝවන්. ආයුබෝවන්. මම මේ අහන්නේ ඔතන ඉන්න හැම මහත්තයෙක්ගෙම දැන් මේ වෙනකොට දේශපාලනයට ආපහු ගන්න හදන්නේ මේ උගත් අය පමණයි. ඉතින් ඒ උගත් අය ගත්තහම දැන් ගමේම ඉන්නවා හොඳම හොඳ මිනිස්සේ එයා ඉගෙන ගත්තේ නැතත් සමාජයට හොඳ සේවයක් කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක් අපිට යොමු කරගන්න බැරිද ඔය දේශපාලනයට? පැහැදිලි ප්‍රශ්නේ. මම හිතන්නේ මේකට හොඳ මේ උත්තරයක් අපිට කතා බහේදී ගන්නට පුළුවන්කම තියෙනවා සහ ඒට හොඳ ප්‍රවේශයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා මෙන්න මේ හරහා. මේක මම ඉදිරියේදී කතා කරන්නම්. දැන්ම කතා කරන්නට මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තමයි ෆෙඩරල් සංවිධානය විසින් ඉදිරිපත් කරපු මාර්තු 12 ප්‍රකාශනය. මේ ප්‍රකාශනය තුළ මේ නාලනී ජයකොඩි මහත්මිය වැනි මේ සම්බන්ධයෙන් මේ මැතිවරණ ක්‍රමය සහ මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන බොහෝ දෙනාට පිළිතුරු ලබාගත හැකි යම් යම් කරුණු කාරණා නිර්ණායක ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. අපි පෙෆරල් සංවිධානයේ දායක අධ්‍යක්ෂතුමන් සමග මේ පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් මේ අධ්‍යාපනය කියන කාරණය ප්‍රමුඛ කරගෙන විතරමද මහජන නියෝජිතයින් පත් කරගත යුත්තේ කියන එක තමයි එතුමගේ ප්‍රශ්නය රෝහණ හිටියල් මහත්මයා. මම හිතන්නේ ඊටම පැහැදිලි කාරණා කිසිසේත්ම නැහැ. ඒක අපි තනිය උත්තරයක් දුන්නොත් නෑ කෙසේ නොවිය යුතුයි. අධ්‍යාපනය කියන කාරණේ එක කාරණයක් පමණයි. දැන් ඔබ සඳහන් කළා වගේ දැන් මාර්තු 12 ප්‍රකාශනයේ අපි මහජන නියෝජිතයෙකුට තිබිය යුතු මූලික සුදුසුකම් 8ක් පිළිබඳව දේශපාලන පක්ෂ එකඟතාවයේ පළ කරලා තිබෙනවා. දැන් මේ 8ේ කොහෙවත් අපි අධ්‍යාපනය අනිවාර්ය සාධකයක් හැටියට සලකලා නැහැ. ඉතින් අපි දන්නවා අපේ රටේ කීර්තිමත් රාජ්‍ය නායකයෝ කීප දෙනෙක් හිටියා. ඔවුන් උපාධිධාරීන් නැත්නම් අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබපු අධ්‍යාපනයේ පැත්තෙන් නැත්නම් විධිමත් අධ්‍යාපනයෙන් ඉහළට ගියපු අය නෙමෙයි. නමුත් දේශපාලන පරිචය දේශපාලන දැක්ම අතින් රට නිවැරදි දිශාවට යොමු කරන්නට හැකියාව තිබුණු දේශපාලඥයෝ හිටියා එදා. ඒ වගේම අදත් ඉන්නවා. සමහරවිට ප්‍රාදේශීය මට්ටමේ කිසිදු සමහරවිට පාසල් අධ්‍යාපනය නොලැබපු අය ඉන්න පුළුවන්. දේශපාලන දැනුමක් හැකියාවක් අවබෝධයක් තිබෙන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අධ්‍යාපන සුසුකම නොසලකා හැරිය යුතුයි කියලා. මොකද අධ්‍යාපනයේනුත් පුජ්‍යලේකුට යම් පරිචයක් යම් සංගමයක් යම් දැනුමක් ලැබෙනවා. විශේෂයෙන්ම ලිවීමේ කිවීම සාමාන්‍යයෙන් ඒ හැකියාවම අවමසෙන් තියෙනට අවශ්‍යයි. ඉතින් ඒක එක තල තිබෙනවා මේකෙන් දැන්. පළාත් පාලනය වගේ එකකදී ඒ ඔය කියනවා වගේ අධ්‍යාපනය අනිවාර්ය සාධකයක් කරන්නට හැකියාවක් නැහැ. පළාත් සභා පාර්ලිමේන්තු එක එක ඒ මහජන නියෝජිත ව්‍යුහයන්වල කාර්යභාරයන් ප්‍රමාණයක් තිබෙනවා. දැන් අපි පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුව ඇත්තටම අද ඒ මූලික කාර්යයෙන් බැහැර වෙමින් තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ වක්‍රීම තමයි ඒ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම. ඒ වගේම කැබිනට් එකත් එක්ක සම්බන්ධ වෙන කණ්ඩායම ප්‍රතිපත්ති සම්පාදනය කරන එක. මම කියන්නේ ඒ වගේ ආයතනයකට යම් අධ්‍යාපනයක් පරිචයක් තියෙන ඉන්නට ඕනේ. හැබැයි ඒකිනුත් අදහස් වෙන්නේ නැහැ සියලුම දෙනා අධ්‍යාපනයේ 225 මේ මට්ටමේ තිබිය යුතුයි කියලා. ඒ නිසා අධ්‍යාපනය එක නිර්ණායකයක් පමණයි. ඒ වගේම අපි අත්‍යවශ්‍ය පොදු නිර්ණායකවලට මේ මාර්තු 12 ප්‍රකාශනෙත් ඒක ඇතුළත් කළා නැත්තේ අධ්‍යාපනයෙන් තොර දක්ෂ දේශපාලච්ච ඕන තරම් ඉන්න පුළුවන්. රට විශාල සංවර්ධනයක් කරා විශාල ප්‍රගමණයකට ගෙනියන්න පුළුවන් නායකයෝ රටේ බිහි වෙන්න පුළුවන් අධ්‍යාපනයෙන් තොරව. හැබැයි ඒක සමස්තේ නෙමෙයි. එහෙමයි ඉන්නට පුළුවන්. ඒ නිසා ඒ අයටත් යම් ඉඩක් තියෙනට අවශ්‍යයි. ඒ නිසා අපි එකඟයි අධ්‍යාපනය අනිවාර්ය සාධකයක් ලෙස නොසලකිය යුතුයි දේශපාලනයේදී. හැබැයි සැලකිය යුතු වෙනත් කරුණු ගණනාවක් තිබෙනවා අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්කම තිබෙනවා. මහින්ද අපේ ගුණවර්ධන මහත්මයා මාතලේ නයි බොවන්. අය බොවන්. මම ඔබ තිදෙනාගෙන් මමත් අහන්නේ දැන් මේ මනාප ක්‍රමය තමයි මේ රටේ අහෝසි කරන්න ඕන. මම විරත් නාලිකාවකදීත් මේ ප්‍රශ්නේම මම කතා කරා. දැන් මේගොල්ලන් මෙවරත් කරන්න යන්නේ මනාප ක්‍රමයෙන් දේශ මන්ත්‍රීවරු පත් කරගන්න. මනාප ක්‍රම තුල මුදල් ආයලා තමයි පාර්ලිමේන්තුවට එන්නේ. මම මාතලේ දඹුල්ලාසනයේ ඉන්න පුද්ගලෙක්. මගේ ඡන්දය මම පාවෙන ඡන්දදායකෙක්. මට මේ පක්ෂයක් නෑ මම වෙනවා.
योजित मेतिवर्ण संशोधन मनापक्रमेण समानुपातिक क्रम सह केवल क्रम सम्मिश्रण पवन इतिवेन मनापक्रम योजना मिला किसी मत दहितने कियवलातीन दनट किटुंपत्कल्लातीन योजनावल संपूर्ण मनापक्रमे अयंकरण तम मे योजना कल्लातीन ए पीलिबंधव ना एकताव्यक्तियन सीलुम पक्षवल अनिकारण पीलिबंध तम महितने तम एकताव्यक्ला मनापक्रमे बेहरगिरी पीलिबंध अनिवार्यम एकताव्यक्तियन महितने तुमा मतुकर प्रश्ने महिताने तुमा दान इदि योजित मैतिवर्ण क्रमे मनापक्रम इवत्न तुमा मतुकले मे इलंबेन मैथ्पाल मे तो मैतिवर्ण इधि नहवतवरा मनापक्रमेमन पावचकर उत्साहकान दैनट तीन तत्व निवेदी मुकद दैनटापीट पेन्ड तीन मे मैतिवर्ण क्रमे संशोधने खरला हेबाई आसान पार्लिमेंट मैतिवर्ण पेरनी क्रमेटम पवर्तगन स्वभाव व्यक्तम तीबे पड़ी संहार कारण पड़ी साधारण भाव कुत्ती मुकद सीमा निर्णय की काम काल गतवेनवा ये मैतिवर्ण क्रमे पेलिबंधव जनता वट तेरूंगा काल दीयुतवेनवा अनिपत्ते वर्तमान पार्लिमेंट स्थावर भाव्याक पीलिबंध बरपत्र गटलुवाक थिबेनो मुकद सुलुतर खंडायमक तमाय आंडो मेहेवाने रटक एहेम पार्लिमेंटुवाक दिगट यान्न अमारुयि प्रायोगिकव एनिसा पार्लिमेंटुव कडिनमेन अलुत मैतिवरणयकट गिहिल्ला स्थावर आंडुवाक पत्वीमे अवश्यतावे थिबेनो एनिसा मे देक अतर दोलनयक तमाय थिबेनो अडुम तरमिन අපිත් එතුමා කිව්ව කාරණේ මමත් එකගයි අපිට පුළුවන් නම් මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරලා අලුත් ක්‍රමයටම පාර්ලිමේන්තු මැතිවරණේ තියන්න මොකද කාලයේ තාක්ෂණික නිල කාලයේ 2016 අප්‍රේල් වෙනකම්ම තිබෙන නිසා තාක්ෂණික ගැටලුවක් නැහැ ප්‍රායෝගික ගැටලුවක් තිබෙනවා ඒ නිසා අඩුමතරමෙන් අපිට මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරගන්න පුළුවන් උනොත් මම හිතන්නේ ඡන්දදායකයන්ට විශ්වාසයක් තියෙනවා මේ මැතිවරණෙත් එහෙම ගියත් ඊළඟ මැතිවරණයේ සිට හෝ මේ මනාප ක්‍රමය අයින් වෙනවා කියලා. දැන් මම කැමති එකටම පොඩ්ඩක් එකතු කරන්න. මම හිතන්නේ මේ මැතිවරණ සංශෝධිත ක්‍රමයේ එක ප්‍රධාන අංගයක් තමයි මේ මනාප ක්‍රමය කියන එක අයින් වෙනවා පැහැදිලිවම. ඊළඟට සමානුපාතික සහ කේවල ක්‍රමයේ කොට්ටාස ක්‍රමයේ දෙක එකතුවක් හැටියට හැදෙනවා. ඒ වගේම අනුපාත ක්‍රමයට මන්ත්‍රීවරු 196ක් පත් වෙන්නට නියමිතයි. දැන්ට මේ විවිධ සංවාද සාකච්ඡා තිබෙනවා. නමුත් ආසන්නම සංවාදයේදී එන කරුණ හැටියට ගත්තොත් අනුපාත ක්‍රමයේ අර්ථ 196 දිනේ ලංකාව සියලුම දිස්ත්‍රික්කනි ආවරණය වෙන්න පත් වෙන නියමිතව තිබෙනවා. ඊළඟට 59 දෙනෙක් ජාතික ලයිස්තුව හැටියට පත්වීමට නියමිතව තිබෙනවා. සමස්ත මන්ත්‍රී දුර ප්‍රමාණය මේ අලුත් යෝජිත ක්‍රමේ 255 දක්වා 225 255 දක්වා වැඩි වෙන්නට නියමිතයි. හැබැයි අවසාන වශයෙන් අපි අර කලින් කියපු අරමුණු වලින් කොට්ටාසෙට මන්ත්‍රීවරයෙක් ලැබෙනවා කියන එක නිශ්චිත වෙනවා. එවැගේම සමහර ප්‍රදේශ වල බහුමන්ත්‍රී කොට්ටාස ඇතිවීමේ සම්භාවිතාවයක් තිබෙනවා. නැවත සීමා නිර්ණය කිරීමක් මේ නව යෝජිත ක්‍රමයේ හරහා සිද්ධ වෙන්නට තියෙනවා. මේවා තමයි ප්‍රධාන වෙනස්කම් මේ මැතිවරණ සංශෝධිත ක්‍රමයේ සම්මත වුණොත්. හැබැයි ඒකේ දැනට සංවාදයට නොගැනෙන කාරණා දෙකක් තිබෙනවා අපි අවධාරණය කරන එකක් තමයි අනිවාර්යයෙන්ම මූල්‍ය සීමාවක් ඇති කරන්නට ඕනේ. සීලින් එකක් තියෙනට ඕනේ ඡන්ද අපේක්ෂකයින්ට වියදම් කරන්න පුළුවන්. නැත්නම් අර එතුමා කියපු කාරණේ තමයි නැවත වරක් වෙන්නේ. දැන් දිස්ත්‍රික්කයකට 1,800ක් වියදම් කරපු මහා අපේක්ෂකයා ඒ සීලින් එක නොතිබුණොත් අනිවාර්යයෙන්ම කොට්ටාසෙට 1,800 වියදම් කරනවා. ඒක ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට ඡන්දදායකව මිලදී ගැනීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමයේ සංශෝධනයත් එක්ක අපි අවධාරණය කරනවා, අපි බල කරනවා මූල්‍යමය වියදම් කිරීමේ සීමාවක් ඇති කරන්න අවශ්‍යයි කියලා. ඒක හරි ලේසියෙන් කරන්න පුළුවන්. එකට ක්‍රමවේද, තාක්ෂණික ක්‍රමවේද ඇති කර ගැනීම බරපතල ගැටලුවක් නෙමෙයි. නමුත් ප්‍රතිපත්තියක් හැටියට ඒකට එකඟතාවයේ ගත යුතු වෙනවා. ඊළඟට මැතිවරණ කැලෙන්ඩරයක්කට අනිවාර්යයෙන්ම යා යුතු වෙනවා. මොකද නැත්නම් බලයේ ඉන්න දේශපාලන පක්ෂයට අවශ්‍ය පරිදි
ඔවුන්ගේ ජයග්‍රහණයට සුදුසු පරිසරය නිර්මාණය වන මොහොතේ මැතිවරණ පැවැත්වීම තමයි සිද්ධ වෙන්නේ. දැන් පහුගිය ඉතිහාසය පුරාවට ගත්තොත් හැම අවුරුද්දකම මැතිවරණයක් හෝ දෙකක් තියලා තියෙනවා. වාසනාවකට පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ එකවර නොතිබ්බොත් ලංකාවෙම ඒ වළංගුතාවයක් නැහැ. එක පැත්තකින් ෆයිනෑන්ෂල් සීලින් එකක් අපිට මූල සීමාවක් අවශ්‍යයි. අනිත් පැත්තෙන් මැතිවරණ කැලෙන්ඩරයකට මේක යා යුතු වෙනවා. තවත් ඉන්න අපිට අමතර අපි සාකච්ඡා කරන කාරණේ තමයි කාන්තා සහ තරුණ නියෝජිතයෙක් ලංකාවේ 52ක් කාන්තාව. ඊළඟට ඇත්තටම 52 නිසා කාන්තාව වෙන්න ඕන කියනවට වඩා කාන්තාව දේශපාලනයට ආවොත් මේ දේශපාලන සංස්කෘතිය මීට වඩා යම් සාධනීය තැනකට ගෙනි ගොනු කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. මොකද ලෝකයේ අනිත් රටවල් වල තියෙන අත්දැකීම් එක්ක. ඒ නිසා මේ සංශෝධන මේ එළඹෙන විශ්වවිද්‍යාල සංශෝධනයේදී අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු ඇතුළත් කළ යුතු කාරණා හැටියට අපි අදාළ බලධාරීන්ට යෝජනා කරලා තිබෙනවා. අපි දිගින් දිගටම මේ අවධාරණය ඒ කාරණේ අවධාරණය කරනවා. හොඳයි. සිල්වා මහත්මයා අයිබෝවන්. අයිබෝවන් සර්. මේ මම මේ සතරන් සංවිධානයේ සබ් මේ මේ අධ්‍යක්ෂතුමාගෙන් අහන්නේ දැන් මේ තියෙන ආණ්ඩුව ඒගොල්ලෝ කියනවා මේ මේකෙන් මුකුත් කරන්න බෑ අපිට ජනදායකයට මුකුත් කරන්න බෑ ඊළඟට එන ආණ්ඩුවත් අපි හදන්නේ පර මේ 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 සභා ආණ්ඩුව ඉතින් මේ 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 තත්ත්වෙම නේද අපිට ආපහු ලැබෙන්නේ ඔව් ප්‍රශ්නය පැහැදිලි නමුත් මම හිතන්නේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයේ සහ ඒක සම්බන්ධයෙන් දෙක අතර සම්බන්ධයක් නැහැ. නමුත් දැන් වර්තමාන ආණ්ඩුවට ඇත්තටම ආණ්ඩුවක් කිරීම සඳහා මැන්ඩේට් එකක් ජනතාව දීලා නැහැ. මැන්ඩේට් එක දුන්නා කියලා අපි අනුමාන කළොත් ඒක දින 100ක කාලයක් සඳහා තමයි. මොකද තිබ්බේ පාර්ලිමේන්තු මැතිවරණයක් නෙමෙයි. තිබ්බේ ජනාධිපතිවරණයක්. ඒතකොට ජනාධිපතිවරයා තේරිපත් වෙලා තිබෙනවා. නමුත් ආණ්ඩුවත් ඒකම වෙනස් වුණා. එනිසා ජනතාවට සාධාරණයක් නෙමෙයි කරන්නේ මේ ආණ්ඩුව දිගින් දිගට මේ විදිහට ගියොත්. ඒ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වලා කවුරුන් හෝ මේ ආණ්ඩුව වෙන්න පුළුවන් මේ ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්. කවුරුන් හෝ ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි දැන් පාර්ලිමේන්තුවේ පහුගිය අපි දැක්ක 19 වෙනි සංශෝධනය සම්මත කරගන්නට ගිය අවස්ථාවේදී මොනතරම් බාධක ගණනාවකට ජනාධිපතිවරයාට මුහුණ දෙන්න සිද්ධ වුණාද කියලා. ඒ නිසා එතුමා කියන කාරණේ හරි දැන් මේක චන්දදායකයාගෙන් ප්‍රශ්න වලින් මග හරින්න දේශපාලඥයන්ට අවස්ථාවක් කරගන්න පුළුවන්ද කියන කාරණේ ඒකේ සාධාරණ කාරණයක් තිබෙනවා. නමුත් පවතින ක්‍රමයේ අනුව රටක් ඉදිරියේ සංවර්ධනයේ දිශාවට යොමු කරන්න නම් ආණ්ඩුවක් මේ යකිසියම් පාර්ලිමේන්තු ස්ථාවර භාවයක් සහිත රජයක් අපිට අවශ්‍ය වෙනවා. හොඳයි අපි කතා බහ කරමින් සිටින්නේ මේ නව මැතිවරණ ක්‍රමයේ පිළිබඳව. මාදුරුවා එක්තරා මේ දත්තයක් ඒක තමයි මේ 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීම සිදු කරන කාල සමය වන විට නැත්නම් මේ ප්‍රමාණය ගණනය කරන කාලය වන විට ලංකාවේ ඡන්දදායකයන් සංඛ්‍යාව 175ක් දැන් 150ක් ඒ කියන්නේ මිලියන 15ක් එතකොට මේ ක්‍රමේ යටතේ මේ මැතිවරණ නැත්නම් මේ නියෝජිතයන්ගේ මහජන නියෝජිතයන්ගේ යම් කිසි ප්‍රමාණාත්මක වැඩිවීමක් සිදු විය යුතුයි කියන කාරණයක් තිබුණා. කොමුණ තරිරත් මාත්මේ දැන් අපි කාසියක් ගත්තත් මේක දෙපැත්තක් තියෙනවානේ. මැතිවරණ ක්‍රමයමද මේ සියලු ගැටලු වලට හේතුව බවට පත් වෙලා තියෙන්නේ. මේ මහජන නියෝජිතයන්ගේ ගුණාත්මක භාවයෙන් නැතිවන්නට එහෙම නැත්නම් ඔවුන්ගේ ප්‍රමිතියක් ඇති නොවන්නට එහෙමත් නැත්නම් ඡන්දදායකයා බලාපොරොත්තු වන්නා වූ දේ නොලැබෙන්නට ශක්තිමත් ආණ්ඩුවක් ඇති නොවන්නට මේ මැතිවරණ ක්‍රමය පමණක්මද දැන් මම ඔබතුමාගෙන් ප්‍රශ්න කළොත් එහෙම ඡන්දදායකයාගේ වගකීම ඔහුගේ විඥානය මැතිවරණ පිළිබඳව තියෙන සමිඥානක භාවය ඔහුගේ ජන විඥානයේ තියෙන ප්‍රශ්නේ ඔහුගේ දේශපාලන සංස්කෘතියේ තියෙන භූමිකාව නිවැරදිව හැසිර නොවීම මේ වැනි කාරණා බලපාන්නේ නැද්ද මොන මැතිවරණ ක්‍රමයේ අවසානයේදී මහජන නියෝජිතයා බවට පත් වෙන පුද්ගලයා තීරණය කරන්නේ ඡන්දදායකයා. ඔව් ප්‍රසන්න මම හිතන්නේ මමත් විශ්වාස කරන්නේ මැතිවරණ ක්‍රමය ඊටම වැදගත් සාධකයක්. නමුත් අවසානයේ මේ මේ සාධනීය දේශපාලන හිතකර දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇති වෙන්න නම් සක්‍රීය පුරවැසියන් පිරිසක් බිහිවිය යුතුයි. ඒක අපි තවමත් මං හිතනවා මේ මට්ටමට අපි ඇවිල්ලා නැහැ. අපි අනික් ටිකක් මුහුකුරා ගිය දේශපාලන පාලන තන්ත්‍රයන් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දිහා බැලුවහම ඒ පුරවැසියන් කොච්චර දුරකට ඒ පාලන තන්ත්‍රයත් එක්ක මැතිවරණයකින් එහාට ගිහිල්ලා
संवाद वाले दिनवाद इवागेम गणुदिनुकरणवाद कीन के बेलु हम अपीनिता दुर्वल तनक इवागेम वगवीम पिलिमद कारण ईकने ये वगवीम ईकने अपी पत्कल अरीन ये महाजन नियोजित ईट पास कुतेक् दुरट महाजन अट वग कीनवाद ये कारण यदि අනික්‍රටවල තියෙන විවිධ යාන්ත්‍රණයන් මේ පිළිබඳව හොයා බලන්න පුළුවන් ඒ වගේම ඒ ඒ පත්කල ඇරපු මහජන නියෝජිතයා ඒ තමන්ගේ කාර්ය හරියට කරන්නේ නැත්නම් රිකෝල් කරන්න බෑ නමුත් සමහර අවස්ථාවල පුළුවන් ඊටාම ප්‍රබල විදිහට මහජනයාට බලපෑම් කරන්න ඒ තත්ත්වය වෙනස් කරන්න දැන් එවැනි තත්ත්වයක් ලංකාවේ තවම අපි දකින්න නැත්තේ අර ඔබ සඳහන් කරපු ආකාරයට ඒ පුරවැසියන් එහෙම නැත්නම් ඡන්දදායකයන්ගේ ඒ දේශපාලන විඥානය ටිකක් දුර්වල මට්ටමක තියෙන නිසා. නමුත් මේකට හොඳ අවස්ථාවක් දැන් ඇවිල්ලා තියෙනවා. මොකද අපි දැක්ක පහුගිය කාලෙදී කොතෙක් කොතරම් උනන්දුවකින් සාමාන්‍ය මහ ජනතාව මේ විවිධ දේශපාලන කාරණා පිළිබඳ අවංකවම ඒ කියන්නේ පක්ෂ බලකාමී දේශපාලනේ ඉහාට ගිහිල්ලා ඔබ කලින් සඳහන් කරා අපි දැන් මා නියෝජනය කරන්නේ සමාජ සංවර්ධන ව්‍යාපාරයක්. එතකොට එතනදී අපි විශේෂයෙන්ම කරේ ගම්මට්ටමේ තවමත් අපි කරන්නේ ප්‍රජා සංවර්ධන කටයුතු වලට අදාළ දේවල් සාමය ප්‍රතිසන්දානය ගොඩනැගීම සඳහා දැන් එතනදී අපි දැක්ක දේ තමයි සාමාන්‍ය මහ ජනතාවට විශාල බලයක් තියෙනවා. ඒ වගේම ඔවුන්ට පුළුවන් නොයෙක් දේවල් වෙනස් කරන්න. අපි දැකලා තියෙනවා ඉතාම අන්ත දරිද්‍රතාවෙන් පිරුණු ගම්මානවල ඉන්න ප්‍රජාවන් පවා ඔවුන් ඒ තත්ත්වය වෙනස් කරලා අද හොඳ ජීවිත ගත කරනවා. ඒ උත්සාහය ඔවුන්ගේම උත්සාහයෙන් මේ සම්පත් හොයාගෙන ඒ වගේම ඒ අවශ්‍ය තාක්ෂණික දැනීම ලබාගෙන වෙච්ච පරිවර්තන. දැන් මෙතනදී අපිට අවශ්‍යයි ඒ වගේම දේශපාලන පරිවර්තනයක්. එතකොට අපි දැන් උත්සාහ ගන්නවා විශේෂයෙන්ම මේ සරෝදෙන් දේශෝදය කියලා වැඩසටහනක් අපි දැන් ක්‍රියාත්මක කරනවා. එහි අදහස එහි ප්‍රධාන අරමුණ තමයි මේ බලාත්මක කිරීම අපි මේ දක්වා සමාජ ආර්ථික ඒ වගේම ආධ්‍යාත්මික පැත්තෙන් කරන ලද ඒ බලාත්මක කිරීම විශේෂයෙන්ම දේශපාලන අංශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඒ වටිනාකම් ශක්තිමත් කරන්න බිම් මට්ටමේ ඉඳලා ඉහළට ගිනින ව්‍යාපාරයක් තමයි. එතනදී අවශ්‍ය වෙනවා අර දේශපාලන විඥානය වැඩි කිරීම සඳහා යම් යම් කාරණා පිළිබඳ ජනතාවගේ තියෙන දැනීම දැන් ව්‍යවස්ථාව ගැන ගොඩක් සංවාද වෙනවා. නමුත් ඒවා මේ ප්‍රබුද්ධ සමහරලාට නාගරික ඒ බුද්ධි කණ්ඩායම් අතරේ පමණයි ඒ වැනි සංවාද පැවැත්වෙන්නේ. අපි කොහොමද ඒ සමහර කාරණා පිළිබඳ මේ සංවාද ප්‍රජාවට ගෙනියන්නේ? එතකොට ඔවුන්ට අවබෝධයක් වෙනවා මේක මගේ ජීවිතයටත් බලපානවා, අපේ පවුලටත් බලපානවා, අපේ දරුවන්ට බලපානවා. අන්න ඒ විදිහේ විඥානය අපිට යම්කිසි ඉහළ තැනකට ගෙනියන්න පුළුවන් නම් ඒ අවබෝධය ලබලා දෙන්න පුළුවන් නම් විවිධ කාරණා පිළිබඳ මූලික දැනීම අපිට ලබලා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ සක්‍රීය පුරවැසියන් මේ රටේ බිහි කළා අර දේශපාලන සංස්කෘතිය අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අර දේශපාලන ක්‍රමේ එහෙම නැත්නම් මැතිවරණ ක්‍රමේ වෙනස් වීමත් එක්ක ඊටත් වැඩි අවශ්‍ය වෙනවා අර විදිහේ සමාජ පරිසරයක් නිර්මාණය කරන්න එවැනි ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල මහජනතාවට ලබා ගන්න පුළුවන් වෙන තත්ත්වයට මහජනතාවපත් කරන්නත් ඒ වගේම එවැනි ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම කරන තැනට ඒ අදාළ දේශපාලන පක්ෂ එහෙම නැත්නම් නායකයින් තල්ලු කරන්න පුළුවන් මහජන බලවේගයක් නිර්මාණය කිරීමටත් අවශ්‍යයි. හොඳයි දැන් අපි මේ ආසන්න උදාහරණය කතා කළොත් අපේ මහා බ්‍රිතාන්‍යයේ තිබුණු මැතිවරණයේදී අපේ ශ්‍රී ලාංකිකෙක් තරඟ වැදුණා, තුන් දෙනෙක් තරඟ වැදුණා. එක් පුත්කලෙක් ඔවුන්ගේ පාර්ලිමේන්තුවට තේරිපත් වුණා මහජන නියෝජිතයෙක් විදියට. ඒ අවස්ථාවේදී ඔහුට බ්‍රිතාන්‍ය ජාතිකයා ඔහුට විරුද්ධව තරඟ කරපු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයේ බ්‍රිතාන්‍ය ජාතිකයා ඔහුට මරණ තර්ජන පවා එල්ල කරා. මේ කාරණයේදී අපිට මතකයි ඒ නියෝජිතයාගේ පක්ෂ විසින් ඔහුගේ පක්ෂ මේ අපේක්ෂකත්වය පවා අභියෝගයකට ලක් කරා. ඒ වගේම ජනතාව ඉතාමත්ම වැඩි ඡන්ද ප්‍රතිශතයකින් මේ අපේ ශ්‍රී ලාංකිකයා ජයග්‍රහණය කරන්නට කටයුතු කළා අර අපේක්ෂකයා ප්‍රතික්ෂේප කරමින්. එතනදී තියෙන්නේ දේශපාලන සංස්කෘතියේ දියුණු දේශපාලන සංස්කෘතියේ ලක්ෂණ. ඔවුන් සැම විටම සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා මිසක් මේ පක්ෂ දේශපාලන සම්බන්ධයෙන් නැත්තම් තමන්ගේ පක්ෂෙන් එන නියෝජිතයා කුමන දේ කරත් ඔහුව පිළිගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි. මම හිතන්නේ අපිටත් ඇතිවිය යුත්තේ ඒ කාරණය. එහෙම නේද රෝනෙටි අර්චිබල්ඩ්? අනිවාර්යයෙන්ම මම හිතන්නේ මමත් කැමති ඩොක්ටර් බින්‍යා මතු කරපු කාරණයට
තහවුරු කරන්න අපිට මැතිවරණ ක්‍රමේ සංශෝධනය අවශ්‍යයි රටේ සිස්ටම් නීති පද්ධති අවශ්‍යයි නමුත් ඒ හැම එකකටම වඩා වැදගත් වෙන්නේ තීරණාත්මක වෙන්නේ ජනතාවගේ ආකල්ප මම හිතනවා ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම ආකල්ප සංවර්ධනය කිරීම තමයි අතිශය තීරණාත්මක වෙන්නේ ඕනම රටක් සාධනීය වෙනසක් කරා යොමු කිරීමේදී මොකද නීති රීති පද්ධතියෙන් කරන්න පුළුවන් යම් සීමාවක් විතරයි දැන් ඕනම රටක අපි ඉතිහාසයේ සාමාන්‍ය ජීවිතයේදී අපි දන්නවා බොහෝ දෙනා නීතිය තුලින් රිංගා යන්නට දරන උත්සාහයන් ඔවුන්ගේ දක්ෂතාවයේ අනුව ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයට අනුව ඒවා තුලින් රිංගා යාම අපිට දකින්නට තිබෙනවා දැන් අපේ රටේ සමානුපාතික මැතිවරණ ක්‍රමෙම අපි උදාහරණයට ගමුකෝ දැන් ඒකේ අපි කියනවා එකම පක්ෂ අපේක්ෂක අතර ගැටුම් ඇති වෙනවා කියලා නමුත් අපි දන්න යහපත් දේශපාලන චර්යාවන් තියෙන අපේක්ෂකයෝ මහජන නියෝජිතයෝ කිසිදු මැතිවරණයකදී එහෙම ගහගත්තා කියලා අපි අහන්නේ නැහනේ ඒ ඒ ගැටුම්කාරී තත්වයන් වලට යොමු වෙන එක හණ්ඩායමක් ඒකෙන් ඒකේ මතු වෙන්නන කාරණේ තමයි ඒක ඇත්තටම පුජ්‍යලයේ මත රඳා පවතිනවා ඒ නිසා සිස්ටම් වෙනස් වීම අවශ්‍යයි හැබැයි ඒ වගේම මිනිසුන්ගේ චර්යාවන් වෙනස් කිරීම අවශ්‍ය වෙනවා ඒක දේශපාලනයට විතරක් නෙමෙයි ඒක සාමාන්‍ය සමාජෙ මොකද දේශපාලඥයා කියන්නේ ඇත්තටම අපේ සමාජයේම පැතිකඩක් දැන් ඩොක්ටර් කිව්වා මේ අපේ පුරවැසියා කියන කාරණේ ඇත්තටම පුරවැසියා තමයි අපි ගොඩනගන්නට ඕනේ අපිට දැනට ඉන්නේ ඡන්දදායකව ටිකක් විතරයි මොකද ඡන්දේ පාවිච්චි කිරීමෙන් අනතුරුව පුරවැසි කාර්යභාරයක් ඔවුන් විසින් කරන්නේ නැහැ ඇත්තටම ඔවුන් ඊළඟ මැතිවරණ එනකම් බලා ඉන්නවා අපි දෙන්නම් බැටේ කියලා හැබැයි ඊළඟ මැතිවරණෙදිත් තමන්ගේ පාරම්පරික දේශපාලනයේත් එක්ක තමයි 60කට 70කට වැඩි ඡන්දදායක ප්‍රමාණයක් හැසිරෙන්නේ ඒක තමයි හැම දේශපාලන පක්ෂයකම බ්ලොක් වෝට් එකක් කියලා අපි කතා කරන්නේ අර පාවෙන ඡන්ද තමයි හැම වෙලාවෙම තීරණාත්මක ඡන්ද බවට පත් වෙන නිසා අපි පුළුල් ව්‍යාපාරයක් ඇති කිරීම අවශ්‍යයි දේශෝදේ වගේ වැඩපිළිවෙලක් එකට තාම සුදුසු වැඩපිළිවෙලා මේ ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම සඳහා සමස්තය හැටියට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් ඒ පියවර අපි තියන්නට ඕනේ ඒ හා සමාන්තරව මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරන්න පුළුවන් වෙනත් නීති සංශෝධනය කරන්න පුළුවන් ව්‍යවස්ථා වෙනස්කම් කරන්න පුළුවන් විධායක ජනාධිපතිවරයාගේ බලය අඩු කරන්න පුළුවන් ස්වාධීන කොමිෂන් සභාව ගේන්න පුළුවන් හැබැයි මේ ඔක්කොම හා සමාන වැදගත්කමක් කින් අපි ක්‍රියා කිරීම අවශ්‍යයි මිනිසුන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා ඒ වගේම අර ඒකට මම එකතු කරන්න කැමතියි දැන් ජනමතේ ඊටාම වැදගත් සහ අපි දැකලා තියෙනවා මේ දූෂිත ක්‍රමයේ තුල පවා जनता प्रतीक्षेप कर लती यम 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 समहर अपेक्षकीन एक उन्हें कहो मत मकद पीली बांधव विशाल अवबोधक जनता वट लबीला ओन प्रतीक्षेप लाती है हों मिनीसु गुडा अत्र ताओम पार्लिमेंट नट जनता पात कर लेवल थे ना ये निशाद मे मे अभी कालिंग्रिपात करपु निर्णायक एव अणु अपेक्षको इद्रिपात करे नेता අපි හිතනවා ඒගොල්ලෝ එක කරයි කියලා. එහෙමනම් එහෙම නොකළොත් ජනතාවට පුළුවන්. මම විශ්වාස කරනවා අපේ ශ්‍රී ලාංකික ජනතාව ඒ අතින් ඉතාම බුද්ධිමත් ඒ වගේම උන්ට විශාල ශක්තියක් තියෙනවා. උන්ට පුළුවන් ඒ නුසුදුසු අපේක්ෂකීන් ප්‍රතික්ෂේප කරන්න. හොඳයි අපි කතා බහ කරන දැන් ඉස්සර නම් අපි දන්නවා මේ ඡන්ද පෙත්සන් තිබුණා. තමන්ගේ මැතිවරණයේ කිසියම් කෙනෙකු දූෂිත කටයුත්තක නිරත වුණා නම් ඔහුගේ මැතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව කිසියම් අභියෝගයක් තිබෙනවා නම් ඔහුගේ හැසිරීම පිළිබඳව ක්‍රියාකලාපය පිළිබඳව ඔහුගේ ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අනතුරුව ඒ පිළිබඳව අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් මෑතවක් වානුවේදී නම් අපි එහෙම දෙයක් දකින්නේ නැහැ. ඒත් එක්කම අපි කතා බහ කළ යුතුයි මැතිවරණ යකදී මේ මහජන නියෝජිතයන් නැත්තම් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට අප විසින් ව්‍යවස්ථාදායකට මේ යවන නියෝජිතයා කොයිතරම් ගුණාත්මක නියෝජිතයෙක් බවට පත් වෙන්න ඕනෑද කියන කාරණේ සම්බන්ධයෙන් දැන් නැවතත් සාකච්ඡා කරොත් එම ඡන්දදායකයාට පමණක් නොවේ මෙහි වගකීම තිබෙන්නේ සියලු දේශපාලන පක්ෂවල බලාධිකාරියටත් මේ වගකීම පැවරෙනවා මේ පිළිබඳව කතා බහ කර යුතුයි ඒත් එක්කම හේවගේ මහත්මයා ඉන්නා නුගේ ගොඩින් අපිත් එක්ක එකතු වෙලා ආයිබෝවන් हाय बोवन हाय बन अब तुम्हारे पास नहीं है इतना आमतौर पर कितनी एक बारी क्यों करा मामा मैं विद्युत मंडलिंग बहावत के ना मैं चंद किसी अनुहाय में आसन के ये आसन किसी अनुहाय इसके पास से देशीय प्रांत का रेडी है ना ये देशीय प्रांत का रेडी है ने मोना पादना मत लगे हरी बोस्ट बहुत सुधी
දැන් අපි මේ මේ සම්බන්ධ මහිතරේ ආරම්භයේදී මේ සංදිතියේ ආසන 196ක් නැහැ ආසන දින දැනට තියෙන 160යි නමුත් පහුගිය තිබුණ ක්‍රමයේ උනේ 160ක් ආසන මට්ටමිනුත් පළාත් මට්ටමින් 4 දෙනා බැගින් පළාත් 9ට 36 දෙනෙක් තීරීපත් වුණා ඒක ඇතරම 1978 සීමා නිර්ණය කිරීම සිද්ධ කරපු අවස්ථාවේ සාධාරණ විදිහට මන්ත්‍රීතුර ප්‍රමාණය බෙදීම සඳහා තමයි මේ 36ක් ඇතුළත් කරලා තිබෙන. දැන් යෝජිත ක්‍රමයේ මේ දෙක එකතු කළා අනුපාත ක්‍රමයට 196ම තෝරාපත් කරගන්න තමයි සූදානම් කරන්නේ. දැන් මන්ත්‍රීවරු 225 අතරම 255 දක්වා වැඩි කිරීමේ එක ප්‍රධාන තර්කයක් තමයි ඔබතුමා කලින් සඳහන් කරපු මම දැන් ලක්ෂ 75ක් ඉන්නකොට හිටපු 225 දැන් 250ක් ලක්ෂ 150ක් වෙනකොටත් ඒ ප්‍රමාණයම කියන කාරණේ. හැබැයි ලෝකේ වෙනත් රටවල අපි ආසන්න ඉන්දියාවම ගත්තොත් අපේ වගේ 60 ගුණයක් විතර ජනගහනය විශාල රටක් නමුත් මන්ත්‍රීවරු ඉන්නේ 600කට ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා ඒක එක පැත්තක සාධාරණ තර්කයකට වෙන්නේ නැහැ. නමුත් අනිත් පැත්තට මේ ක්‍රියම් ක්‍රමයක් වෙනස් කිරීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් හෝ මහජන නියෝතේ කැමති වෙන්නේ නැහැ තමන්ට තිබෙන මන්ත්‍රී දුර ප්‍රමාණය අඩු කරගන්න. ඒ නිසා මේ යහපත් චේතනාවෙන් යහපත් අරමුණක් සාත් කර ගැනීම සඳහා තමයි මේ 225 255 දක්වා වැඩි කරන්නට මේ මේ සාකච්ඡා කරන කණ්ඩායම් යෝජනා වෙලා තිබෙනවා. නමුත් තාම අපි දන්නේ නැහැ ඇත්තටම 255 දක්වා ඒක වෙනස් වෙයිද කියලා. නමුත් බොහෝ දුරට ඒ වැඩිවීමේ ඉඩකඩ තිබෙනවා. හොඳයි අපි දැන් කතා බහ කරන්න ඕනේ ඊළඟ සුවිශේෂී කාරණේ තමයි මා දැන් මතු කරපු කාරණේ තමයි දේශපාලන පක්ෂවල ඉන්න මේ බලධාරීන්ට නැත්නම් නායකයන්ට ඔවුන්ගේ යම් යම් තීන්දුව తీරන ගන්න පුද්ගලයන්ට මැතිවරණයකදී තමන්ගේ අපේක්ෂකයන් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවද කියන කාරණේ. මොකද කොහොම කරත් මැතිවරණ ක්‍රමය මොන විදියට වෙනස් කරත් මේ තියෙන தත්ත්වයේ යටතේ අවසානයේදී අපිට මේ එවන්නේ අපේ නියෝජිතය නම් කරන්නේ අපි නෙවෙයි. අපි ඔහු මන්ත්‍රීවරයෙක්ද නැද්ද කියන කාරණේ කරනවද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් අපිට තීරණ ගන්න පුළුවන්. නමුත් දේශපාලන පක්ෂ තමයි මේ ඔහුට අපේක්ෂකත්වය ලබා දීම පිළිබඳව තීරණ ගන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් ඊටම වටිනා නිර්ණායක කීපයක් ප්‍රෙෆරල් සංවිධානය ඇත්තරම මැදිහත් වීමෙන් ඉදිරිදක් කරලා තිබෙනවා. මේ පිළිබඳවත් අපි කතා බහ කළ යුතුයි. ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා හෝ පාර්ලිමේන්තු හෝ ජනතා නියෝජිතයින් මහජන නියෝජිතයින් තෝරාපත් කරගන්නකොට ඔවුන්ට ඔවුන් ප්‍රමිති සහගත පුද්ගලයන් බවට පත් කරන්නේ කොහොමද? ඒ සඳහා පාවිච්චි කරන නැත්නම් භාවිතා කරන නිර්ණායකයන් මොනවද කියන කාරණය පිළිබඳව. ඒ තමයි මාර්තු 12 ප්‍රකාශනයේ අපි කෙටි විරාමයකින් අනතුරුව මේ මාර්තු 12 ප්‍රකාශනයේ සහ ඒ නිර්ණායකයන් පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා.